පස්වන පරිච්චේදය. නිබ්බිධානු පස්සනාව නිබ්බිධානු පස්සනං භාවෙන්තෝ නන්දිින් පජහති. නිබ්බිධානු පස්සනාව වඩන්නා නන්දිය දුරු කරයි. නිබ්බිධා හෙවත් නිර්වේද යන පදයෙන් කලකිරීම යන අදහස කියවෙයි. විදර්ශනාවේදී මේ කලකිරීම හෙවත් නිබ්බිධාව පහළවන්නේ සංස්කාර නොහොත් පංචස්කන්ද ධර්මයන් පිළිබඳවයි. සංස්කාරයන්ගේ යතා ස්වභාවය විදසුන් නුවනින් පසක් වන විට එතෙක් ඒවා සම්බන්ධ කොටගෙන සිතෙහි බලපැවැත්ව වූ ප්‍රීතිසාගත තෘෂ්ණාවහෙවත් නන්දිය යටපත් වී නිබ්බිධාව මතුවෙයි. මෙය තේරුම් ගැනීම සඳහා කදිම උපමාවක් බුදුරජාණන් වහන්සේ විසින් මාගන්ධිය පරිබ්‍රාජගයා හට දේශනා කරන ලදී කෙටියෙන් මෙසේ. උපතින්ම හටගත් ආබාදයකින් දෑස් අන්ද වූ මිනිසෙකුට සුදුපාට වස්ත්‍රය ලස්සනයි පිරිසිුදුයි ප්‍රසන්නයි යන කතාව අසන්නට ලැබෙයි. ඒ අනුව තමාටත් සුදුවස්ත්‍රයක් ලබා ගැීම පිණිස සොයයි. මේ බව දැනගත් එක් තැනැත්තෙක් තෙල් දැලි තැවරුණු ගොරෝසු කළු රෙදිකඩක් ගෙනවුත් ඔහොටදී මිත්‍රය මේ ඒ කියන සුදුවස්ත්‍රයේයි මේ ප්‍රසන්නයි හොඳයි හැඩයි පිරිසිුදුයි මේ ඇඳගන්න පෙරවගන්න මේ නොබේ තත්ත්වය බොහෝ උසස් වෙනවා. යැයි වරනා කරයි. අන්දයා මහත් සතුටින් එය පිළිගෙන තන්හාාවෙන් මානය යුක්තව හඳී පෙරවයි. පසු කලක ඔහුගේ නෑයෝ හා ඉතවත්තු එක්ව අක්ෂාල්්‍ය වෛත්‍යවරයකු වෙත ොහෝ ඉදිරිපත් කරයි. වෛ්‍යවරයාගේ පිළියම් ක්‍රියාවේ යදවීමෙන් ඇසේ පෙනනීම මතුවෙයි ර්ශන ශක්තිය ද ඇසෙන් තම ආද්‍රණිය වස්තුව වූ වස්ත්‍රය දෙස බලන කල මේ මිනිසා ඇත්ත තේරුම් ගනිී. වස්ත්‍රේගෙන තිබූ ආසාාව දුරු කරමින් කලකිරීමට පත්වෙයි. මෙතෙක් කලක් තමා රැවටී සිටි බව වටහා ගනිී. මෙසේම විදර්ශනා ප්‍රඥාවනම් ඇස පාදාගත් යෝගාවචරයා ංචස්කන්දයාගේ ඇති තතු දැක තමා මෙතෙක් මුලාවී සිටි බව අවබෝධ කරගනිී. සියලු සංස්කාරණෙන් පිළිබඳ ආස්්වාදය වියලවා දමමින් නි්බිධාවහිම පිහිටයි. විදශනාවේදී නිබ්බිධාව මතුවන ආකාරය පෙළෙහි නොයෙක් අයුරින් දේශනා කොට තිබේ. ඉන් මූලික් උදාහරණ කීපයක් පිළිබඳව දැ නවධානය යොමු කරමු. එක. හනිි රූපය අ නිත්‍යයි, වේදනාව අනිත්‍යයි, සං්ඥාව අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඤ්ඥානය අනිත්‍යයි. මෙසේ විදසුන්වුවනින් දක්නා දහම දත් ආරි ශ්‍රාවකයා රූපේහිද කලකිරෙයි වේදනාවහි කළකිරයි, සං්ඥාවහි කලකිරෙයි, සංකාරයන්හි කලකිරෙයි, විඤ්ඥානයන් හි කළකිරෙයි. දුක්කහා අනත්ත ලක්කන මුල් කොටගත් මෙවැනිම දේශනා මීට අනතුරුව පෙළෙහි දක්වා ඇත. දෙක මහනෙන රූපය අනිච්ය යමක් අනිච්චනම් එ දුකය යමක් දුකනම් ඒ අනත්තය යමක් අනත්වනම් ඒ මාගේ නොවෙයි ඒ මම නොවයි ඒ මගේ ආත්මය නොවේ යැයි මෙසේ ඇති හැටියෙන් මනා විදසුන් නුවනින් දැක්කයුතුය වේදනාව අනි්චය පයාල ස්ඥාව අනි්ச்சය සංකාර අනිச்சයයාල විஞ්ඥානය අනි්ச்சය පල් මෙසේ ඒ ඇති හැටියෙන් මනා නුවනින් දැකී යුතුය මහනෙන මෙසේ දක්නාා සුතවත් ආර්ශ්්‍රාවකයා රූපේහි කලකිරෙ வேදනාවහි කලකිරයි සං්ඥාවහි කලකිරෙයි සංකාරයන්හි කලකිරයි විඤ්ඥානයන්හි කළකිරයි අනිත්‍ය ලක්ෂණය නැතිව දුක්කහා අනාත්ම ලක්ෂණ පමණක් සඳහන්වන්නා වූද අනිත්‍ය දුක්ඛ ලක්ෂණ දෙකම නැතිව අනාත්ම ලක්ෂණය පමණක් සඳහන් වන්නා වූද මේ ආකාරයම දේශනාමීට පසුව පෙළෙහි දක්වා තිබෙයි තුන මහනෙන අතීත අනාගත රූපය අනිත්‍යයි වර්තමාන රූපයාගේ අනිච්්‍යතාව ගැන කවර කතාද අනිත්‍යමයි මහනෙන මෙසේ දක්නා සුතවත් ආර්ශ්‍රාවකයා අතීත රූපෙහි අපික්‍ෂා රහිත වෙයි. අනාගත රූපය නොපතයි. වර්තමාන් රූපයාගේ කලකිරීම පිණිස නොවැලීම පිණිස නිරෝධය පිණිස පිළි පන්නේ වෙයි. අතීත අනාගත වේදනාව අනිත්‍යයි. පෙයාල. අතිී අනාගත සංඥාව අනිත්‍යයි. පෙයාල. අතීතනාගත විඤ්ඥානයා අනිත්‍යයි. වර්තමාන විඤ්ඥානයාගේ නිර්වේදය පිණස විරාගේ පිණස නිරෝධය පිණිස පිළිපන් නේවෙයි පෙයියාල. පිළිබින් දුක් හා නාත්මලක්ෂණය මුල් කොටගත් දේශනාද මෙබඳම වෙයි. හතර් මහන රූපය අනිච්චයි රූපයාගේ ඉපදීමට යමක් හේතුවේ නම් ප්‍රත්තිවේනම් එය අනිච්චයි. මහණනි අනිච්්‍යතාව උරමකොට උපන රූපය කෙසේ නම් නිත්‍ය වන්නේද වේදනාව අනිත්‍යයි පයාල් සංඥාව අනිත්‍යයි පෙයාල් සංස්කාර අනිත්‍යයි පෙයාල් විஞ්ඥාන අනි්‍යයි පයා මහනිනි මෙසේ දක්න දහම් ඇත්ති දහම්දත් ආර්ශ්‍රාවක රූපෙහි කලකිරෙ වේදනාවහි කළකිරයි සඥාවහි කලකිරෙ. ස්ඥාවහි කලකිරෙ. සංස්කාරයන්ගේ කලකිරෙ, විඤ්ඥානයහි කලකිරෙයි. දුක්කහා අනත්ත ලත්කන පිළිබන දේශනාද මෙසේම වෙයි. පහ. මහනනි එහිලා උගත් ආර්ශ්‍රාවක පටච්ච සමුපාදයම මනාව නුවනින් මෙනෙහි කරයි. මෙසේ මෙය මේ හේතු ඇතිකල්හි පලය වෙයි මේ හේතුව ඇතිවීම මෙය මේ පලය උපදී. මෙය මේ හේතුව ඇති නැතිකල්හි මෙයවත් මේ පලය නොවෙයි. මේ හේතුව නිරුද්ධවීමෙන් මේ පලේ නැතිවෙයි. එනම් අවි්‍යා ප්‍රත්තයෙන් සංකාර වෙයි සංකාර ප්‍රත්තයෙන් විඤ්ඥානය වෙයි. මේ ආකාරෙන් පාට සමුපාදයහි ජාති ප්‍රත්තයෙන් ජරාමරණ සෝක වැලපීම් දුක් දොම්නස් දැඩි වෙහෙස හටගනී මෙසේ මේ හුදු දුක් රැසෙ හටගැනීමයි. අවිද්්‍යාව ඉතුරු නොකොට නිරුද්ධ කිරීමෙන් සංස්කාර නිරෝධයවෙයි යනාආකාරයෙන් ජාති නිරෝධයෙන් ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපයාස නිරුද්දවෙයි ලෙස පටිචි සමුපාදය මෙනෙහි කරයි. මෙසේ මේ හුදු දුක් රැසෙහි නිරෝධය වෙයි හ ඇසූපිරු තැන් ඇති ආර්ශ්‍රාවක මෙසේ දකින්නේ. රූපේහි කලකිරෙ வேදනාවහි කලකිරෙ සญ්ඥාවහි කලකිරෙ සංකාරයන්හි කලකිරே, விஞ්ඥානි අයිහින්ந்து කලකිරයි.ය මහන එහි සුතවත් ආර්ශ්‍රාවක පටජ සමුපාදයම මනාව නෝණින් මෙහි කරයි මෙසේ මේ ඇති කල්හි මේවෙයි නිරුද්දවීමෙන් මෙ නිරුද්ධවෙ මහණනි සැපවේදනාවට ප්‍රත්්‍ය වූ පස්සය නිසා සැපවේදනාව උපදී ඒ පස්සයාගේම නිරෝධෙන් ඉන් උපන් සැපවේදනාව නැතිවෙයි සංසිද මහනිනි දුක්වේදනාවට ප්‍රත්තිවූ පස්සය නිසා දුක්වේදනාව උපදී ඒ පස්සයේ නැතිවීමෙන් ඉන් උපන් දුක්වේදනාව නිරුද්ධවෙ සංසිද දුක් නොවූ සුවනවූ ැදහත්වේදනාවට ප්‍රත්්‍ය වූ පස්සය නිසා මැදහත් උපේක්ෂා වේදනාව උපදී. ඒ පස්සේ නිරෝධයෙන් ඉන් ජනිත මැදහත්වේදනාව නිරුද්ධවෙයි සංසිඳයි. මාන්‍ය යම්සේ දඬු දෙක ගැටුම එක්වීම හේතුවයෙන් උණුසුම උපදීද. ඒ දඩු දෙකෙහෙම වෙන්වීමෙන් බැහැරකිරීමෙන් ඒ උනුසුම නිරුද්ධවවෙ ද සංසිිඳෙද. එසේම සැපවේදනට ප්‍රත්‍ය වූ පස්සය නිසා සැපවේදනාව උපදී. මැදහත් වේදනාව නිරුද්ධ වෙයි. පෙයාල මහණනි මෙසේ දක්නාා උගත් ආර්ශ්‍රාවක පස්සේහිද කළකිරෙ. වේදනාවහිද කළකිරෙ, සං්ඥාාවවෙහිද කලකිරෙ, සංකාරයන් හි කළකිරෙ, විඤ්ඥානයන්හි කලකිරෙ. හත ඇසත් රූපයත් නිසා චක්කු වි්ඥාණය එනම් ඇස ඇසුරෙන් උපදින රූප පිළිබඳ දැනීම උපදී. ඇස රූපහා චක්කු විඤ්ානය යන මේ තිදනාගේ එක්වීම පස්සෙයයි පස්සය නිසා වේදනාව උපදී මහණෙනි මෙසේ දක්නාා දහම් ඇසූ ආර්ශ්‍රාවක ඇසෙහි කලකිරෙයි. රූපෙහි කලකිරෙයි චක්කු විඤ්ඥානයෙහි කලකිරෙයි චක්කු සම්පස්සෙහි එනම් ඇස මුල් කොට ඇතිවන චෛතසික ස්පර්ශයහිද කලකිරෙයි. වේදනාවෙහි කලකිරෙයි. කන සද්ධ හා සෝත විඤ්ඥානය හෙවත් කන මුල්කොට පවතින ඇසීම සිදු කරන සිත ද නහය ගද සුවදහා ගානවිஞ්ඥානය. දිව රසහා ජීවහා විஞ්ඥානය,ය කය පහසහා කාය විඤ්ඥානය මනස ධර්මහා මනෝ විඤ්ඥානයේ පිළබඳුවද ඒ ඒ අවස්ථාවට අදාළ පස්සය හා වේදනාවද සම්බන්ධ කොටගෙන ඒ සියලු සංස්කාරෙන් පිළිබඳ නිබ්බිදාව පහළවන ආකාරය මෙලසින්ම විස්තර කරයි. අට රාහුලේ මේ කෙසේ සිතන්න්නේහිද ඇස නිත්‍යද අනිත්‍යයද වහන්ස අනිත්‍යයි යම කනිත්තවේ නම් ඒ දුක්හෝ සැපවේද වහන්ස දුකයි. අනිත්්‍යෙද දුකද වෙනස් වන සුළුද වේ නම් ය මාගේද එ මම වෙමි ය මාගේ ආත්මේහියැයි තන්හාමාන දිට්ටි වශයෙන් දැකීම සුදුසුද වහන්ස සුදුසු නොවේමයි මේ ආකාරෙන්න රූප චක්කු විඤ්ඥානය චක්කු සම්පස්සය පිළිබඳවද ත්‍රලක්ෂණ දේශනාව පවත්වයි ඉන් පසු මේ චක්කු සම්පස්සය ප්‍රත්වයෙන් යම් වේදනාවක් ස්ඥාවක් සංස්කාරයක් විඤ්ඥානයක් උපදී නම්. එයද නිත්‍යහෝ අනිත්‍යද වේද වහන්ස අනිත්‍යයි. මෙහිදීද පෙර සේම ත්‍රලක්ෂණය දේශනා කරයි. අනතුරුව ඇස මුල්පුල් කොටගෙන කරන ලද මේ දේශනාවේ විලාසේෙන්ම කන නහය දිව කය මනසයන සෙසු අභ්‍යන්තර ආයතන පහ ප්‍රධාන කොටගෙන දේශනාව දිගට පවත්වයි. ඉක්බිතිව, ්‍රාහොලය මෙසේ දක්නා වූ ශුතවත් ආර්ශ්්‍රාවකයා ඇසෙහි කලකිරෙයි රූ පේහිද පෙයාල් චක්කු විඤ්ඥානයහිද පේයාල් චක්කු සම්පස්සෙහිද පයාල චක්කු සම්පස්ස ප්‍රත්තයෙන් උපන් යම් යම් මේ වේදනාගත සඥාගතයක් සංකාරගතයක් විඤ්ඥානගතයක් වේනම් එහිද කලකිරෙයි. සෙස්සු ඉන්ද්‍රිය ද්වාරහෙවත් ආයතන සම්බන්ධ කොටගෙනද මෙසේම කලකිරීම ඇතිවෙයි නමය මහනනි සියල්ල ාපසි ඇවිලගන්නා ලද්දේය මහනනි කෞර සියල්ල හාත්පසින් ඇවිලගන්නා ලද්දේද මහනනි ඇස ඇවිලගන්නා ලදී රූපයෝ ඇවිලගන්නා ලදී චකු විஞ්ඥානේ ඇවිළගන්නා ලදී චක්කු සම්පස්සේ ඇවිදගන්නා ලදී චක්කු සම්පස්ස හේතුවෙන් සුවහෝ දුක්හෝ නො නොසුව එනම් මැදහත්හෝ යම් වේදනාව කුපදීද ඒද ඇවිලගන්නා ලදී කුමකින් ඇවිලගන්නා ලද්දේද. රාගගින්නෙහි, දෝසගින්නෙහි මෝහගින්නේෙහි ජාතියෙන් ජරාවෙන් මරණයෙන් සෝකයෙන් වැලපීමෙන් කායක දුකින් මානසික දොම්නසින් දැඩි වෙහෙසින් ඇවිලගන්නා ලද්දේ යයි පවසමි. කන නහය දිව කයහා මනසයන අනිකුත් අභ්‍යන්ත්‍රරායතන මුල් කොටගෙනද මෙසේම දේශනාව කරයි. අනතුරුව හනනි මෙසේ දක්්නා සුතවත් ආර්ශ්‍රාවග තෙමේ ඇසෙහි කළකිරෙ. රූපයහි කලකිරෙ, චක්කු විඤ්ඥානයහි ද චක්කු සම්පස්සේහිද චක්කු සම්පස්සය නිසා උපන් සෑම දුකහෝ සැපහෝ මැදහත් වේදනවෙෙහි ද කළකිරෙයි. සෙසු අයතන ඇසු කකොටගත් සංස්කාරණ පිළිබඳවද මෙපරෙද්දෙන්ම කලකිරීම පහළවෙයි. දය. රාධය රූපය ඇතිකල් හි. රණයහෝ මැර යුත්තා හෝ මැරෙන්න්නා හෝ වන්නේය රාධය එහයින් මෙහිලා තෙපි රूපය මරුප යැයි දකිව් मेැර යුත්තා යැයි දකිව් මැරන්නා යැයි දකිව් රෝගයක් යැයි දකිව් ගඩයක් යැයි දකිව් උලක් යැයි දකිව් වසනයක් යැයි දකිව් වේසනට පැමිණියයක් යැයි දකිව් යම රූපය මෙසේ දකිද්ද ඔවහු මැනමින් දකිත් වේදනාව සඥ්ඥාව, සංස්කාර, විඤ්ඥාන පිළිබඳව මෙලෙසින්ම දේශනා කරයි මීළඟට වහන්ස මැරවින් දැකීම කුමක් පලය කොට ඇත්තේද. රාධය මනා දැකීම කලකිරීම පලයකොට ඇත එොළහා රාහුලය එය කිමැක් යැයි සිතන්නේෙහි ද පටවිධාතුව නිත්‍යය ද අනිත්‍යද වහන්ස අනිත්‍යයි යම කනිත්න නම් දුකද සැපද වහන්ස දුකයි. යම කනිත්ත නම් දුක්නම් පෙරලන සුළුනාම් මෙය මාගේ මගේ වෙමී මගේ ආත්මය යයි ඒ දක්නට සුදුසුද. වහන්ස සුදුසු නොවේමය. ආපෝතේජෝවායෝ ආකා සහ විඤ්ඥාණයන මේ අවශේෂධාතුන් පහගැනද මේ ආකාරදේශනාව වෙයි. ඉනික් බිතිව රාහුලය මෙසේ දක්නා සුතවත් ආරශ්‍රාවකයා පටවිධාතුවෙ එහි ද කලකිරෙයි අපපෝ ධාතුවෙෙහිද කළකිරෙ තේජෝ ධාතුවෙහි ද කළකිරෙයි වායෝ ධාතු එහිද කළකිරෙයි ආකාස ධාතුවෙෙහි ද කලකිරෙයි විඤ්ඥාන ධාතුවෙහි ද කළකිරයි දො මහණනි ඉදිින් චක්කු ඉන්ද්‍රියෙහි එවත් ඇසෙහි උදේවය පුනපුනා දකමින් වසන්නේ නම් චක්කු ඉන්ද්‍රෙහි කළකිරෙයි සෝත ඉන්ද්‍රියෙහි ද්‍යානු පස්සීව වසුනු වයේ නම් සෝත ඉන්ද්‍රිය කළෙක් කළකිරෙයි ගාන ඉන්ද්‍රියෙහි පෙයාල ජිව්හාා ඉන්ද්‍රියෙහි පෙයාාල කාය ඉන්ද්‍රෙහි පෙයාල මන ඉන්ද්‍රියෙහි පෙයාල ඒ ඒ අසන්නාගේ චරිතානු කූලව ඔවුනට ධර්මය අවබෝධ වන පරිදි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ විවිධාකාරයෙන් දශ නාකරණ ලදමුත් මේ උදාහරණ හා මෙබඳ වෙනත් දේශනාද අනුව විමසා බැලීමේ දී නිබ්බිධාව මතුකර ගැනීමට ඉවහල් වන පොදු ක්‍රියාමාර්ගයක් පිළිබඳව අපට තේරුම් කරගත හැක එම මූලික තරුණ විදර්ශනා ප්‍රතිපදාව මෙසේ කෙටියෙන් දැක්වී හැකිය එ ස්කන්ද හෝ ආයතන හෝ ධාතු හෝ ඉන්ද්‍රිය හෝ වශයෙන් යෝගාවචරයා හට වැටහෙන අයුරින් ඒ ඒ නාමරූපයන් වෙන්වෙන්ම ප්‍රත්‍යක්ෂ කිරීම හෙවත් පච්චත්ත ලක්කන පටිවේදය. දෙක එසේ අවබෝධ කොරගත් සියලු සංස්කාරයන්ම හේතුඵල වශයෙන් පවතින අන්දම පසක් කිරීම හෙවත් පච්චය පරිග්ගහය තුන මේ සකල හේතුඵල ධර්මයන්ම අනිච්ච දුක්ක අනත්්‍යයන ත්‍රිලක්ෂණයෙන් යුක්වන බැවින් ආදීනව දෝස සහිත බව ප්‍රත්‍යක්ෂ කිරීම. ත්‍රලක්ෂණ වශයෙන් සංස්කාරයන්ගේ ආදීනව පැහැදිලිවීම නිබ්බිධාව පහළවීම සඳහා ආසන්න හේතුව බව පෙනයි. නිබ්බිධාව ඇතිවීම සඳහා පදනම් වන්නේ යථභූත ඥානදස්සනය බවද යතාබූත ඥානදස්සනය සඳහා හේතුවන්නේ සමාධිය බවද. සධාන් වන දේශනා රාශ්‍යයක්, ප්‍රධාන වශයෙන් අංගුත්‍ර නිකායේ දක්නට ලැබේ. යතාාබූත ඥානදස්සන යන පදයෙන් අදහස් කරෙන්නේ ඇති හැටිය එනම් විදසුන් නුවනින් දැකීමයි. මේ වනාහි නිබ්බිධාවේ පදනම් වශය නිහතින් දක්වා ඇති අවස්ථා තුනම කැටිකොට දක්වන තනි පදයක් ලෙස සැලකී හැකිය යථාභූත ඥාන දස්සනය තරුණු විපස්සනා වශයෙන්ද, නිබ්බිධාව බලවත් විපසනා වශයෙන්ද අටුවාවේ හඳන්වා දෙයි. මෙසේ විදර්ශනාව තුළින් මතු වූ නිබ්බිධාව හෙවත් කලකිරීම වැඩිදිියුණුවන අයුරින් නැමත නැවත ඥාන සම්ප්‍රයුත්ත මනසිකාරයන් පැවැත්වීම. නිබ්බිධානු පස්සනාවයි. මේ පුනපුුණ අනුවන් සලකීම අතර මඟ කඩනුකොට පැවැත්වීමෙන් නිබ්බිධානු පස්සනාවේ අභිවර්ධනය සැලසයි කවීමේ හේතුවෙන් සතිය පිරිහෙයි. එයින් සල්ලක්න චිත්ත පරම්පරාව එනම් තිලකුණු මෙනෙහි කරන සිත්පෙල ශක්තිමත් වන්නේ නැත. සිත විසිරි යනවීට සමාධයේ වැඩීම සිදුවන්නේ නැත ඒ නිසා අනුපස්සනාව කරනවා කියා සිතමින් සිටීම සුදුසු නැත සති සමාධි පඥ්ඥා යන මේ ධර්මයන් මතුවන වැඩෙන ආකාරයෙන් සිත පෙළ පවත්වා ගැනීමම අනුපස්සනාවේ වැඩීම බව සැලකිය යුතුවෙේ. අනිච්ච දුක්ඛ අනත්ත යන තුන් අනුපස්සනාවන් කෙමෙන් මුහකුරායත්ම සංස්කාර ධර්මයන්ගේ ආදීනම ස්වභාවය එනම් දොස්සහිත බවප්‍රකටවෙයි. එ අනුව සංස්කාරෙන් පිළිබඳව කලකිරීම මතුවෙයි. මේ නිබ්බිධාවද අනුපස්සනාවක් බවට පත්ව කෙමෙන් වැඩේ. බංගඥානය ප්‍රකට වනවිට නිබ්බිධානු පස්සනාවද නන්දිය ප්‍රහාණය කිරීමට තරම් ශක්තියක් ලැබගෙන සිටි. මෙතැන් සිට තවත්තවත් ප්‍රබලවන මේ අනුදර්ශනාව නිබ්බිධා ඥානය උදාවන විට උච්ච අවස්ථාවකට පත්වෙයි. ඉන් පසු සංකාර රොපේක්කා ඥානය තහවුරු වනවිට නිබ්බිධානු පස්සනාව සංසිඳෙ. නන්දිය මෙන්ම නි්බිදා මුහුණුවරද දුරුුවී ශාන්ත මැදාහත් තත්වයකෙන් විදර්ශනාව කෙරී යනු ඇත. අතියද සංසාරයේ සමත විපස්සනා භාවනාවන් බොහෝ දුරට පොහුණු කිරීමෙන් ශ්‍රද්ධ ආදී ඉන්ද්‍රිය පරිනත බවට පත්ව තිබෙන. දියුණු උපනිශ්්‍රයේ සම්පත්තියකින් යුක්ත පින්වතුන් හට තිලකුණු පසක් කිරීමෙන්ම එකවරම බලවත් ලෙසින් නිබ්බිදා පහළවේ හැකය. ඕනුට නි්බිධනු පස්සනාවේ වැඩදුර ැදීමක් නොවී ඉක්මනිින්ම විදර්ශනාව මුහදුන් පත් කර ගැනීමට හැකිවෙයි. බොහෝ භාවිත සිතක් ඇති උත්තමයකුට සාමාන්‍ය කෙනෙකු හටනම් කෙළෙ සුප්පද වන අරමුණක් මගින් වුවත්. බලවත් නිබ්බිධාව මතුකර ගත හැකි බව නාග සමාලතෙරුන් වහන්සේගේ පුවතින් පෙනෙයි. දිනක් පිළු පිණසනුවරට පිහිසි මෙමතරුන් වහන්සේ ීතියක් මැද තූර්්‍යවාදනයකට අනුව නටමින් සිටි ආභරන මල්දම් පැළඳ සඳුන් ආලේපකොටගත් සුන්දර ඇදමින් සැරසුනු නලගනක් දඩුවා. උන්වහන්සේට ඇදිස්සූයේ අටවා තබනලද මර උගුලක් ලෙසිනි. යෝනිසූ මනනිසිකාර පදවාගත් උන්වහන්සේට ඒතුළින් සංස්කාරන්ගේ ආදීනව මැනවින් ප්‍රකටවිය. බලවත් ලෙසින් නිබ්බිධාව එළම සිටියේය. තෙරුන්වහන්සේ ත්‍රවිද්‍යා ප්‍රාප්ත විමින් අරහත්වය පසක් කළහ බදු බලවත් ශක්තියක් නොමැති යෝගාාවචරයෙකුට පළමෝ දුබලව හටගන්නා නිබ්බිධාව, අවශ්‍ය තරම් ප්‍රබල මට්ටමකට දියුණු කරගැනීම පිණිස නැවත නැවත නිබ්බිධාවටම තුළු දෙන මනසි කාරයන් පැවැත්වීමට සිදුවෙයි. මෙහිදී අප සලකාබල නිබ්බිධානු පස්සනාව මෙම අවස්ථාව සඳහා බෙහවින් යෝගෙ වන්නේය. කෙසේ වූද නිබ්බිධානු පස්සනාව විදර්ශනාවේදී ඉතා වැදගත් කායභාරයක් දරන බව කිව හැකිය. නිබ්ිධාව දියුණු වූ පමණට සංස්කාරයන් අතහැරියම පහසුුවන්නේය. සංස්කාරයන් මුළිම්මනින්ම අතහැරීමෙන් නිවන්දැකීම සිදුවන්නේය. නිබ්බිධානු පස්සනාව මූලික තුන් අනුපස්සනාවන්හි ප්‍රතිඵලයක් වන බව දැන් පැහැදිලිය. එහෙත් එහි ස්වරූපයද ඉන් දුරුවන නන්දිය යනු තන්හාවයම ප්‍රබේදයක් වීම නිසා නිබ්බිධානු පස්සනාවද, දුක්කානු පස්සනාවේම විශේෂ ආකාරයක් ලෙසින් සැලකේ හැකිය. නන්දියගෙන සාකච්ඡා කිරීමට දැන් අවස්ථා එළඹී ඇත. නන්දිී යනු ප්‍රීතියෙන් යුක්ත තෘෂ්ණාවයි. සංස්කාරයන්ගේ ඇති තතු නොදනීම නිසා ඒවා මමය මාගේය, ඉෂ්ඨය, කාන්තය, ප්‍රනීතය, මනාපය සුකදායකය යැයි මුලාවී දැඩිලෝබේෙන් යුක්තවේ ඒවා සතුරි නාශවාධනය කරන ස්වභාවේ නන්දියයි. මේ නන්දී ඇතිවන සැටින් එය කටුක විපාකත් ස්තේරුම් කර ගැනීමට බුද්ධ දේශනාවකටම සිතයොදමු. හෙතම ඇසින් රූපයක්දැක ප්‍රිය රූපෙහි ඇලෙයි අප්‍රී රූපෙහි ගැටෙයි. අකුසල සිත් ඇතිව කයහි ඇති තතු ගැන වැටිහීමක් නැතිව කල්ගෙවයි. ඒ ලාම කකුසල් දහම්, රව ශේෂය නිරුද්ධ කිරීමට යම් පල සමවතක් සමත්වේද ඒ චේතෝ විමුක්තිය හෙවත් අරහත් පල සමාධියද පංච විමුක්තිය හෙවත් අරහත් පල පච්ඥාවද හෙතම නොදනී මෙසේ ඇලීම් ගැටීම් දෙකට පත්වල් සැපවූ හෝ දු කූ හෝ සැපද දුකද නොවූ මැදහත් හෝ යම්කිසි වේදනාවක් විඳී හෙතම ඒ වේදනාව සතුරින් පිළිගනී අභිනන්ධනය කරයි අහෝ සැප අහෝ සැප යන වචනයෙන් කීම වශයෙන් පැවති තන්හාාවෙන් මේ මගේ යැයි කියයි. බලවත්පුූ මුදාලීමර නොහැක වූ තන්හාාවෙන් ඒ වේදනාවම බැසගෙන සිටි. මෙසේ වේදනාව සතුරින් පවත්නා වූ මමේ මාගේ යැයි කියාගන්නාාවූ තන්හාාවෙන් ගැලි සිටින්නා වූ ඔහු නන්දිය උපදී. වේදනාවන් පිළි මඳ යම් ඥන්දියක් වේද එය උපාධන හවත් තන්හාාවෙන් දැඩිව ගැනීම වෙයි ඔහුට උපාදාන ප්‍රත්වයෙන් භවය හෙවත් කර්ම රැස්වීම වෙයි බවප්‍රත්වයෙන් ජාති හෙවත් ඉපදීම වෙයි ජාති ප්‍රත්තියෙන් ජරාමරණ සෝක පැලපීම දුක්දෝම් නස් දැඩි වෙහෙස වෙයි මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වෙයි කණින් ශබ්දයක් අසා ප්‍රිය ශබ්දෙහි ඇලෙයි පෙයාල නහෙන් ගන්ධයක් අසා ආග්‍රහණය කොට පෙයාල වෙන් රසයක් මිඳ පෙයියාල කයින් පහසක්මිඳ පෙයියාල මනසින් ධම්මාරම්මණයක් දැන පෙයාල මෙසේ මේ හුදු දුක් රාශයේ හටගැනීම වෙයි සදොරින් අරමුණු ගැනීමේදී යෝනිසු මනසිකාරය සති සම්පජඥය ආදියෙහි නොයදීමෙන් ඇතිවන නන්දිය ඔබේ එදිනදා ජීවිතය කරෙහි කොතරම් දුරට බලපන්නේ දැයි මොහොතක් සිතා බලන්න මේ ඳදුර නසන්වරවන හැම විටම මේ නන්දිී උපදින බවත් එහි ප්‍රතිඵලය වන්නේ අනාගත සංසාරයෙහි දී ජාති ජරා මරණ ආද මේ මහා දුක්රස ලැබීම බවත් නුවනින් මෙනිෙහි කිරීමෙන් ඔබට බලවත් සංවේගයක් ජරණය කොටගෙන වඩාත් උනන්දුවෙන් නිබ්්‍යිධානු පසන වැඩීම පිස යොමුුවේහැක සමමාහිත සිතින් විදශනාවේ දෙනන යෝගාවචරයා ඉදුරන් මගින් අරමුණු ගැනීමේ ක්‍රියාවලිය යථභූත වශයෙන් එනම් ඇති හැටියෙන් ප්‍රතිවේද කරයි. හැම මොහොතකදීම සිදුවන්නේ හුදෙක් නාමරූප ධර්ම සමෝහයක් හේතු පලවශයෙන් ක්‍රියාත්මකවීම පමණක් බව පිරිසිද දකි. මේ හැම සංස්කාර ධර්මයක් ම ශණයක් පාස ඇතිබෙමින් නැතිවන අන්දමත් ඉන් මැතුවන පීඩාකාරී ස්ොභාවයක්ත් මේ සිවක් තුළ ස්තීර වූ ආත්මසාරයක් නැති බවත් ප්‍රත්‍යක්ෂ කරයි. සංස්කාරන්ගේ ආදියනවනොය කාකාරය අවබෝධ කරයි. මෙවිට සංස්කාරණන් පිළිබඳව සිතේ පවත්න වූ රසවිදින ගතිය සතුරෙන් පිළිගන්නා බව දුරුවන්නට වෙයි. ඒ වෙනුවට සංස්කාරන් කෙරෙහි කලකිරීම දියුණුවෙයි. කිසිවක් මම මගේ යැයි ආසාාවෙන් ගැනීමක් සිදුනොවේ තන්හාාවෙන් බැස ගැනීමක් සිදුනොේ. නිබිධාව වැඩී නන්දිය යටපත් වෙයි. අන්දයා ඇස් ලද කල එතෙක් ආදරයෙන් පරිහරණය කර අප්‍රිය ජනක වස්ත්‍රය ගැන උකටලී වන්නාක්මැණි. ක්‍රමේ නිබිධානු පස්සන වැඩෙනවිට යෝගවචරයා හට දිවියලෝක බ්‍රහ්ම ලෝක පවාපිළිකුල් වෙයි. කාම රූප අරූප යන තුන් ලෝකයම සම්බන්ධ කොටගත් ආස්වාජ ජනක හැීම සිින්දියයි මට මලින් ඕනෑවේ තිබුණේ අපාය නිදහස් වන්නටයි ඒත් දැන් මේතුන් ලෝකයෙන්ම ගිනි ගොඩක් දුකක් ලෙස පෙන්ෙන්නේය කිසිම භවයක් ගැන දැන් මාගේ රුචි අක් නැත යනාදි ලෙසින් යෝගාවච්චරයා පවසන්නට වෙයි ආනන්ද ජනක ලෞකක සිතුවිලි වලට දැන් සිතේ කිසිදු ඉඩක් නොලෙබේ සියලු කේසුන්ගේ නැඇත්වීමේ කැමැත්ත බලවත් අන්දමින් නැගී සිට මෙසේ නිබ්බිධානු පස්සනාව ඇතුළත පිටත සියල් වස්තුූන් සම්බන්ධ කොටගෙන පුළුල් වනවිට ඇතැම් යෝගාවචරයන් එත්තර අවුලකට පත්වීමට ඉඩ තිබේ. මේ අවස්ථාවේදී යෝගාවචරයා හට සියල්ල එපාවෙේ. දන් වැනදීම ආහාර ගැනීම වතාවත් කිරීම ආදී අත්‍යවශ්‍ය කටයුතු ගැන පවා උනන්දුව නැතිවෙේ. නිතර සිවුරු ඇඳීම් සිවුරු ඇඳම් ආසනාදී වෙනස් කිරීමට සිතේ මා වසනකුටිය නිවස භාවන ආසනයද තම කර්මස්ථාර කර්මස්ථාන ආචාරතුමාද අප්‍රිය වේහැකිය. මේ සියල් අතහැර දමා හිසහැරුණු අතේ යාමටද පෙළැඹිය හැකිය. එහෙත් භාවනාව අතැහැරීමට නම් ඕවට නොසිතෙයි. මෙවැනි තත්ත්වයක් උද්ගතුව හොත් ඒ බව තම ගුරතුමාට හෝ දැනු තේරුම් ඇති වැඩිහිටියකුට හෝ නොසගවා දැවී යුතුය කලකිරීම ඇතිවන්නේ සංස්කාලන් පිළිබඳ බවත් නොකඩවා භාවනා මනසිකාරය පැවැත්වීමම නියම මග බවත් තේරුම් ගත යුතුය එසේ අකණ්ඩව නිබ්බිධානු පසනාවහිම යෙදීමෙන් යතා කාලයේදී මේ කලකිරීම සංසිදී අතිශය ශාන්ත මානසි ත්වයක් උදාවනු ඇත